අලුත් ලෝකය අලුත් ලෝකය හරිමතේ හරියට හරිමතේ හරියට සතුටින් ඉන්න විදිය ගැන රහස්. ඔයා දැකලා තියෙනවද සමහර මිනිස්සු ඉන්නවා හැම වෙලාවෙම හිනා වෙලා සතුටින් ඉන්නවා. ඔව් මම දන්නවා අනිවාර්යෙන්ම ඔයාට එහෙම කෙනෙක් හරි හමු වෙලා ඇති. ඇත්තටම ඒ අය තමන්ගේ ජීවිතයට ආදරය කරන අය. ඒ වගේම ශක්තිවන්ත සහ ඔවුන් කරන සෑම ක්‍රියාවකින්ම සතුට වෙන්න එයාලට පුළුවන්. අනේ මන්ද ඉතින් මෙච්චර ප්‍රශ්න කරදර තියෙන ලෝකෙ කොහොම කියලා සතුටින් ඉන්නද? ඉතින් ඒ අය සතුටින් ඉන්න විදිය දැක්කම ඇත්තටම පුදුමයි. සමහර වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් එහෙම කෙනෙක් ළඟ සතුටින් ඉන්න විදිය ගැන මොකක් හරි රහසක්වත් තියෙනවද දන්නේ නැහැ කියලා. නේද? සතුටින් නැති නොකරන නමුත් සතුටින් ඉන්නයි කරන සමහර විශේෂ දේවල් තියෙන්න පුළුවන්. නමුත් ඇත්තටම ඒක හරිම සරල කාරණාවක්. අසතුටින් ඉන්න අය නොකරන දේවල් කිහිපයකුත් සතුටින් ඉන්න අය තමන්ගේ සතුට වෙනුවෙන් සිදු කරනවා. ඉතින් ඔයාට සතුටින් ඉන්න අසයි නේද? එහෙනම් සතුටින් ඉන්න ඕන නම් ඔයා මොනවද කරන්න ඕන කියලා ඔන්න මම කියනවා. තමන්ට ලැබෙන ආශිර්වාද ගණන් කරන්න. සතුටින් ඉන්න අය හැකි සෑම අවස්ථාවකදීම තම කෘතවේදී බව පළ කරනවා. ඒක මොන කාරණාවක් පදනම් කරගෙනද කියන එක එයාලට එච්චරටම වැදගත් නැහැ. තමන් වටා ධනාත්මක පුද්ගලයන් රඳවා තබා ගන්න. සතුටින් ඉන්න අයගේ පුරුද්දක් තමයි එයාලා ඍණාත්මක පුද්ගලයන් සමග තමන්ගේ කාලය කා දමන්නේ නැහැ. එයාලා අනිවාර්යෙන්ම තමන්ගේ කාලය ගත කිරීම සඳහා තෝරගන්නේ තමන්ව දිරිගන්වන ශුභවාදී සහ ධනාත්මක පුද්ගලයින්වයි. ජීවිතේ පුංචිම දෙයකින් උනත් සතුට වෙන්න. සතුටින් ඉන්න අය කවදාවත් සතුට සඳහා ලොකු ලොකු සතුට සාද වගේ වැඩසටහන බලාපොරොත්තු වෙන්නේ නැහැ. එයාලගේ ජීවිතයට සම්බන්ධ වෙන ඉතා කුඩා දෙයකින් උනත් ලොකු සතුටක් ලබන්න උන්ට පුළුවන්. කොපමණ නරක දෙයක් වුවත් හැම වෙලාවෙම හොඳයි කියන්න. සමහර වෙලාවට අපිට ගොඩාක් කරදරවලට මුහුණ පාන සිද්ධ වෙනවා. නමුත් ඔබ දැකලා ඇති මට මේ කරදරේ වුණත් ඒකෙන් මට හොඳක් සිද්ධ වෙන්නේ නැති කියලා ඒ ගැන සැලකිල්ලක් නොදක්වන අය. එහෙම නැතිව අනේ මට කරදරයි ප්‍රශ්න ගොඩයි කියලා අසතුටින් ඉන්න එක ඒතරම් හොඳ දෙයක් නන් නෙවෙයි. කිසිදු හේතුවක් නොමැතිව අනුන්ට උදව් උපකාර කරන්න. සතුටින් ඉන්නයි කොන්දේසි විරහිතව සහ හේතු නොදක්වාම අනුන්ගේ සතුට උදෙසා උදව් කිරීමට පෙළඹෙනවා. තමන්ගේ නිවසේදී එහෙම නැත්නම් කාර්යාලයේදී තමන් වෙතට පැමිණෙන ඕන නෑම කෙනෙක්ට ප්‍රශ්න නොහඟාම අවශ්‍ය උපකාරයක් ලබා දෙනවා. ධනාත්මක දේවල් පමණක් නරඹන්න. තමන්ට සතුටක් ගෙනදෙන දේවල් කරන්න. කරුණාකර සහ ස්තුති යන වචන ඔබේ ශබ්ද කෝෂයට එකතු කරගන්න. ඔබේ ලෝකෙ ඔබම හදා ගන්න. ඒ වගේම ඔයාගේ සීමා මායින් ගැන ඔයා නොදන්නා නිසාත් සතුට නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මගේ යාළුවට කායකක් තිබ්බට මට නැහැනේ කියලා දුකක් ඇති කරගත්තට ඔයා ළඟ වාහනයක් ගන්න තරම් සල්ලි නැතිව ඇති. ඉතින් තමන්ගේ සීමා අවබෝධ කරගත්තාම ඔයාට ගොඩාක් සතුටින් ඉන්න පුළුවන්. ඉතින් මේ වගේ තොරතුරු දිනපතාම නරඹන්න පහලින් අලුත් ලෝකයේ අපිව subscribe කරන්න. දවස සුබ වේවා. ඔබට ජය වේවා.